ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. සමහර වෙලාවට කලාවෙන් ඇහෙන දේ හැම දෙයක්ම අපිට මිහිරි නොවුනත් ඒ කලාකරුවාට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්න වෙනවා. අනේ නිසා තමයි මම අපේ සංස්කෘතික ඇමතුමා ගෙනුත් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ විවිධ රචනා විවිධ නාට්‍ය වාරණය කිරීමේ ප්‍රතිපත්තිය ගැන නැවතත් සලකා බලන්නේ කියලා. ඊයේ පෙරේදත් ඇත්ත වශයෙන්ම ගුඩ්වෙන් විඩ්ලියේ නාට්‍යයක් සම්බන්ධයෙන් විශාල විකෘති කිරීමක්. මේක බෞද්ධාගමට විරුද්ධයි. මේ පාර්ලිමේන්තුවට ආපු දේශපාලන ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා, මොකද්ද මේගොල්ලන් විරුද්ධ වුණේ? තරුවන්ගේ සරණයි කියන ඒ වචනේ. මමත් ඒක හොඳට හොයලා බැලුවා. ඇත්තවශයෙන්ම ඉතාම බෞද්ධයෙක් හැටියට කිය යුතු දෙයක් මේ නාට්‍යයෙන් කියවන්නේ. අද අපේ සමාජයේ තෙරුවන්ගේ සරණ පස්සේ යන්නේ නැතුව තරු කියන්නේ නළු නිලි සංස්කෘතිය පස්සේ යනවායි කියන එක. ඇත්තවශයෙන්ම ඒ දේ පෙන්වන්නයි ඇත්තවශයෙන්ම බෞද්ධයෝ කියන්න ඕන එක තමයි කියන්නේ. අපිද තහනම් කරේ, ඔබතුමා ගාණ්ඩු තහනම් කරේ. දැන් මේවා තහනම් කරේ කවුද? නෑ, ඒකයි මම ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ නේ. ඔබතුමා මගේ කතාව අහන් ඉන්නේ නැහනේ. ඕක තමයි JVP එකේ වරද. හැමදාම භාගයක් අහලා වලිගේ පා ගන්නවා. මම රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳ එහි ඇතිවෙන කම්පණය පිළිබඳ චිත්‍රපටයක් පටිගත කිරීම සඳහා සියලු දේ සූදානම් කරලා තිබුණාට පස්සේ තමුන්නාන්සේලාගේ රජයේ බලයට පත්වීමෙන් පසු ඒ රූපගත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. එය සොයා බලන්න පුළුවන්ද කියලා. මම නම් තහනම් කරලා නැහැ මුකුත්. එහෙනම් කවුද? මං කියන්නේ ඔබතුමා ඒක අයිමත් පටන් ගන්න. ඔබතුමා ඒක කරන්න දෙන්නම්. ඒ වගේම අපි ලසන්ත වික්‍රමතුංග මරුක් හැටිත් අපි චිත්‍රපටයක් කරමු. ඒ වගේම රුපියල් 2500ට පවුලක් එක දවසක ජීවත් වෙච්ච හැටිත් ගැන අපි චිත්‍රපටයක් කරමු. කමන්නේ, අපි කිසි දෙයකට තහංචි දාන්නේ නැහැ. කාගෙන් නොබිට අපි තහනම් නොකරමු දෙයක්. ආරක්ෂක අපි කතා කරමු. අපි ඔබතුමා පුළුවන් නම් අර මං කියපු විදිහට ලසන්ත වික්‍රමතුන් ගැනත් එකක් හදන්න. එතකොට අපි දෙකටම අවසරය දෙන්න. කඩාවැට මූල්‍ය සමාගම් පිළිබඳව අපි එකක් මේ පාර්ලිමේන්තුවේ කතා කරා. ETI ආයතනයේ මහ බැංකුව පැත්තෙන් මොකද ලබා දෙන්නේ නිර්දේශ මේ ETI ආයතනයේ. එම ආයතනයන් කැඳවා අපි විතරක් නෙවෙයි ඒ තැන්පත් කරුවන්ගේ යම් නියෝජිතයන් එක්ක අපත් ඉන්න තැනක සාකච්ඡාවක් කර ඔවුන්ගේ ගැටලුවත් විසඳිය යුතු තිබුණා. මොකද ඒක විශාල ප්‍රමාණයක් සිවිධි විහානි කරගෙන තිනවා. විශාල ප්‍රමාණයක් මානසික රෝගීන් බවට පත් වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් පවුල් අතර ආරවුල් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා ඒක ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. ETI ආයතනයේ කොහොමද අපි ප්‍රශ්න කරන්න පුළුවන් වන්නේ? ETI ආයතනයේ තැන්පත් කරුවන් මහ බැංකුවට අණ දුන්න පරිදි එයයි කියලා විශ්වාසයෙන් ඒක ආයෝජන කරනවා. ආයෝජන කරාට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එහෙනම් මහ බැංකුවක වග කියන්න අවශ්‍යයි. මේ මහ බැංකුව හැම දිනකටම ඇඟිලි දික් කරනවා. නමුත් තමාලාට දේශ බලලා මොකද්ද වුනේ කියන එක තාම හොයලා බලලා නැහැ. ස්වර්ණ වාහිනියේ තියෙන ප්‍රශ්නය පිටරට ආයෝජකනේ විකුණලා තියෙනවා. නමුත් වික්කට ඒක ලැබෙන සල්ලි වලින් ඇයි මේ තැන්පත් කරුණ ගෙවන්න බැරි වෙලා තියෙන්නේ? ඒ නිශ්චිත වචනයක් දෙන්න බැරි වෙලා තියෙනවා මහ බැංකුවට. ඒ ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. මෙහි තිබෙන්නේ ETI මුදල් තැන්පත් කරුවන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ස්වර්ණවාහිනී ආයතනය, ඒ ආයතනයේ විකාශනය කරන ලද ටෙලිනාට්‍යවලට ගෙවිය යුතු මුදල් පහුගිය කාලේ ගෙවලා නැහැ. ඒකේ වෙනදැන්නේ ප්‍රචාරය කරලා වුණ ආදායම හොයාගෙන තිබෙන්නේ. අපි දැනගන්න කැමති අතර මෙතුමාගෙන් සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා.